ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ නවවසරක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. 2021 අවුරුද්දේ අපේ පළවෙනි වීඩියෝ එකෙන් අපි ඔයාලව මේරිලන් ප්‍රාන්තයේ තියෙන ඉතාම පැරණි නගරයක් වන කේම්බ්‍රිජ් බලන්න එක්කන් යනවා. එහෙනම් තවත් පරක්කු නොකරම අපි යමු වීඩියෝ එක බලන්න. උදේම ලෑස්ති වෙලා අපේ ලිස්ට් එකේ තිබුණ මේ තැන බලන්න යන්න අපි පිටත් වුණා. චෙසපික් බේ බ්‍රිජ් එක. මේකෙන් මේරිලන් වල නැගෙනහිර වෙරළ බඩ කොටස ප්‍රධාන භූමියත් සමග යාකරනු ලබනවා. මේක ඇමරිකාවේ තියෙන ප්‍රධාන ඩුවල් ස්ප්‍රෑන් බ්‍රිජ් වලින් එකක්. ඒ කියන්නේ එක පැත්තකට ගමන් කරන එක බැගින් පිහිටි පාලම් දිත්තයක්. දිගින් කිලෝමීටර් 7ක් පමණ වන මේ පාලම හදලා තියෙන්නේ වානේ සහ කොන්ක්‍රීට් ආධාරයෙන්. වාර්තාවලට අනුව ලෝකයේ දිගම ජලය මතු පිටින් පිහිටි ලෝහමය පාලම් වලින් එකක් තමයි මේක. දිනකට වාහන 61,000ක් පමණ මේක හරහා ගමන් කරනවා කියලා දත්ත වාර්තා තියෙනවා. මේ ඔයාලට පේනවා වගේ අපි පාලමේ අන්තිම හරියට යනකොට පාලම මීදුමකින් වැහිලා තිබුණා. වාහනය පාක් කරලා පයින්ම කේම්බ්‍රිජ් ඩවුන්ටවුන් එකේ ඇවිදින්න ගියා. අද අපේ ගමනට අපේ හොඳ යාළුවෙකුත් එකතු වෙනවා. කේම්බ්‍රිජ් කියන්නේ මේරිලන්ඩ් වල තියෙන පැරණිම නගරවලින් එකක්. මේ නගරය 1684 තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතාමත් දීර්ඝ කාලයක් තිස්සේ මේ පැරණි නගරය ප්‍රධාන වරාය නගරයක්, ප්‍රධාන ටින්හා ඇසුරුම් මධ්‍යස්ථානයක් වගේම නිවාඩුගත කරන්න සුදුසු ස්ථානයක් විදිහටත් ජනතාව අතර ප්‍රසිද්ධ වෙලා තියෙනවා. 1900 ඇති වුණු කාර්මික විප්ලවයේ උච්චතම අවධියේදී මේ කේම්බ්‍රිජ් ටවුන් එක මේරිලන්ඩ් ඊස්ටර්න් ෂෝ එකේ තිබුණු විශාලතම ජනගහනය සහිත නගරයේ විදිහට සලකලා තියෙනවා. 20 ශතවර්ෂයේ මුල් භාගයේදී කේම්බ්‍රිජ් ඩවුන්ටවුන් එකේ වීදි ජනතාවගෙන් පිරී ඉතිරී ගිහිල්ලා තිබිලා තියෙනවා. මේ කෝවිඩ් පැන්ඩමික් එක නිසා වගේම වර්ෂ අවසානු නිවාඩු නිසා අද නම් මේ වීදි පාළු ස්වභාවයක් ගන්නවා. චෙසපික් වල ප්‍රධාන මියුරල් එහෙමත් නැත්නම් බිතුසිතුවම් 8ක් තියෙනවා. මේ මියුරල් වලින් ටේක් මයි හෑන්ඩ් කියන එක ප්‍රධාන තැනක් ගන්නවා. මේක සමාජ ජාලා මාධ්‍යවර වෛරල් වුණ මියුරල් එකක්. මේ සිතුවමේ ඉන්නේ හැරියට් ටප්මෑන් කියන වහල්භාවය නිසා ගොඩාක් දුක් විඳ
ඒ වගේම ඒ වහල්භාවයෙන් විශාල ජනතාවක් බේරගන්න කැපවීමෙන් කටයුතු කෙරුව වීර කාන්තාවක්. තියෙන්නේ හැරියට් ටප්මන් කෞතුකාගාරය හා අධ්‍යාපනික කේන්ද්‍රය. මේක මේ නගරයට ඉන්න ඕනම කෙනෙක් බලන්නම ඕනි වැදගත් ස්ථානයක්. ඒත් ඉතින් අවාසනාවකට වගේ අපි ගිය දවසේ නම් මේ කෞතුකාගාරය වහලයි තිබුණේ. නගරයේ මැදට යනකොට සාමාන්‍ය නත්තල් ගස් වලට වඩා වෙනස් අමුතුම විදිය නත්තල් ගහකුත් අපිට දකින්න ලැබුණා. කකුලුවන් දාන්න ගන්න ලී කූඩු 150ක් යොදාගෙන තමයි මේ ගහ නිර්මාණය කරලා තිබුණේ. අද ඔයාලට මෙහෙම පේන්න තියෙන පොප්ල වීදියේ මේ පැරණි ගොඩනැගිලි 1892 හා 1910 යන වසර දෙකේදීම ගිනිබත් වෙලා තියෙනවා. ඉන් පසුව ගින්න ප්‍රතිරෝධී වන ගඩොල් යොදාගෙන මේ ගොඩනැගිලි ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා කියලා තමයි අපට දැනගන්න ලැබුණේ. පොප්ල වීදියේ දිගේ ඇවිල්ලා ඉස්සරහින් පේන්න තියෙන ඩොචෙස්ටර් නැෂනල් බැංක් බිල්ඩින් එක ළඟින් දකුණට හැරිලා හයි ස්ට්‍රීට් එක දිගේ ඉස්සරහට ඇවිදගෙන ගියා. තියෙන තවත් එක් පැරණි ගොඩනැගිල්ලක් තමයි මේ ෆ්ලෙචර් මැන්ෂන් එක. මේක ක්වීන් ඇන් ස්ටයිල් එකට හැදුව මැන්ෂන් එකක්. දැන් මේක ෆියුනරල් හෝම් එකක් විදියට තමයි භාවිතා කරන්නේ. තොරතුරු මධ්‍යස්ථානයේ තියෙන්නේ ක්‍රිස්චර්ච් ඇන් සෙමෙට්‍රි එක ඉස්සරහා. මෙතනින් ඔයාලට මේ කේම්බ්‍රිජ් ඩවුන් ටවුන් එක ගැන විස්තර තියෙන ලීෆ්ලට්ස් නොමිලේම ලබා ගන්න පුළුවන්. ඒ වගේම සෙල්ෆෝන් ඕඩියෝ ඇප් එකකුත් තියෙනවා. ඒකේ ලින්ක් එකක් අපි ඔයාලට පහලින් දාන්න. ක්‍රිස්චර්ච් ඇන් සෙමෙට්‍රි එක තමයි මේ ඔයාලට පේන්න තියෙන්නේ.
මේ චර්ච් එක හදලා තියෙන්නේ 1883 වර්ෂයේදී. මේ චර්ච් එක හදන්න කලින් මේ ප්‍රදේශයේ දේව මෙහෙයන් සිදු කරලා තියෙන්නේ කේම්බ්‍රිජ් වල උසාවි සංකීර්ණයේ ඇතුළත කියලා තමයි අපට දැනගන්න ලැබුණේ. මේ පල්ලිය වටා භූමිය අතීතයේදී දෙහයන් මිහිදන් කිරීමට යොදාගෙන තියෙනවා. ඒ වගේම මේ ස්ථානයේ මේරිලන්ඩ් වල ගවර්නර්ස්ලා 4 දෙනෙක් වගේම ඇමරිකානු දේශප්‍රේමී යුදවිරුවන් මිහිදන් කරලා තියෙන පූජනීය භූමියක් විදියටත් සැලකනවා. මේ තියෙන්නේ ඩොචෙස්ටර් උසාවි සංකීර්ණය. මේ භූමිය ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. 1850 වකවානුවේදී වහලුන් වෙන්දේසි කරන ස්ථානයක් මේ ස්ථානයේ පවත්වාගෙන ගිය බව වාර්තා වෙනවා. 1854 දී තමයි මේ උසාවි සංකීර්ණය මුලින්ම හදලා තියෙන්නේ. පසුකාලීනව කලහකාරීන් විසින් ගිනි තැබීම් වලට දෙපාරක්ම ලක් වෙලා තමයි මේ අද තියෙන විදිහට ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. පයිට් නැවිදගෙන ඔන්න චොප්ටෑන්ක් රිවර් ලයිට් හවුස් එක ගාවට ආවා. මේ පැහැදිලි හස සහ නිසොල්මන් ජලය ඡායාරූපයකට ගන්න අපි අමතක කළේ නෑ. අපේ ඉන්ස්ටග්‍රෑම් යාළුව නම් මේ ඡායාරූප දැනටමත් දැකලා ඇති. චොප්ටෑන්ක් රිවර් ලයිට් හවුස් එක කේම්බ්‍රිජ් වලට අයිකන් එකක් කියලායි දැනගන්න ලැබුණේ. මේ ලයිට් හවුස් එක ස්ක්‍රූ ෆයිල් ලයිට් හවුස් කියන වර්ගයට අයත් ලයිට් හවුස් එකක්. ඒ කියන්නේ ගංගාව පතුලට දමන ලද පාදමකට සවි කරන ලද ස්තම්භයක් ආධාරයෙන් ගොඩනගන ලද ලයිට් හවුස් එකක්. මේක ඇතුලේ පොඩි සමුද්‍රීය කෞතුකාගාරයක් පිහිටලා තිබ්බත් මේ කොරෝනා පැන්ඩමික් එක නිසා ඒක වහලයි තියෙන්නේ. අපි නගරේ පුරාම ඇවිදලා ඉවර වෙලා ඊළඟට ගියේ දවල්ට කෑම ගන්න. අද අපි කන්න හදන්නේ Mexican food. Mm-hmm.
පැන්ඩමික් එක නිසා අපි ඩයිනින් කරේ නැහැ. අපි පාක් එකකට ගිහිල්ලා එලි මහනක තමයි කෑම ගන්න හදන්නේ. ඇත්තටම අපි හිතුවට වැඩිය කෑම පෝෂන්ස් ලොකුවට තිබුණා. හැබැයි ඔන්න ආගිය තොරතුරු කතා කර කර සීතලේම කාපු නිසා කෑම ඉතුරු වුණේ නම් නැහැ. කෑම කාලා ඉවර වෙලා අපි ස්පොකට් පින්මිල් ඇන් විලේජ් එක බලන්න පිටත් වුණා. ඒ ගමන ගැන විස්තර අපි ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් මේකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.